ஐபவன் கிரீடாலோடு ஏற்பட்ட விஸ்வாணி நாளிக்காவே கிரீடா வெடிச்சான் ஸ்போர்ட் இன் லைவ் கிரீடா வெடிச்சான் அத அப்படி ஆராதனை தமிழகம் தவ ஸ்ரீலங்காவே சுவிசேஷி கிரீடா காரக்காவ ஸ்ரீலங்கா நெட்பால் கண்டாயமே கிட்டப்பு நாயக்க இசை வர்த்தமான கிரீடா கண்ண தர்ஜனி சிவலிங்கம் ஐபவன் தர்த்தீங்க ஐபவன் ஒவ்வொ சாதனை விஸ்வாணி நாளிக்காவட்ட அப்போ பிடிக்கணும் தர்ஜனி ஒவ்வொ மந்தன்னா ஸ்ரீலங்கா வெண்ணுவன் தெதாஸ் ஹத்தரே சிட்ட மைதன் வசர தாட்ட வெனி விசால கால கிரீடா கண்ணோம் இது மே ஒபே கிரீடா கமன இத்த துஷ்கர ගමනකින්ත ඔබ මේ ජයග්‍රහණ ලබා ගන්න ඔබ අද ලෝකයේ ඉන්න සුවිශේෂී නෙට්බෝල් ක්‍රීඩිකාවක්. ඉතින් මම මුලින්ම දැනගන්න කැමති ඔබේ ක්‍රීඩා දිවියේ ආරම්භය සහ ඔබේ පවුලේ තොරතුරු ඔබ පිවිසෙන මම දන්න යාපනයේ ප්‍රදේශයෙන් තමයි ඔබ උපත ලබන්නේ. ඒ ගැන පොඩ්ඩක් අපිට විස්තර කරන්න. මගේ අම්මා තාත්තා සිවලිංගම් අම්මා කාන්දිමදි අයියලා තුන් දෙනෙක් අක්කයි මල්ලි ඉන්නේ පොඩි කාලේ මම ඉගෙන ගත්තේ මගේ ගමමයි ඊට පස්සේ හයි ස්කූල් ගියෙත් ළඟ තියෙන ස්කූල්මයි වජාවලන් මැති මහා විද්‍යාලයෙන් කියලා මම පොඩි කාලේ ඇත්තටම මගේ උසට කැමති නෑ ඇනිත් මිනිසීනා වෙනවා ඉතින් එක එක කියනවට කැමති නෑ මං හිතන්නේ ඒක අපි අම්මයි තාත්තට ලොකු ප්‍රශ්න ගියා මේ ආව කොහමද කොහමද අපි තාත්තලා කැමති අයියලා අක්කලා ඔක්කොම ඉගෙන ගත්තේ ටවුන් එකමයි කොන්ද ස්කූල්මයි ඒ වගේ තමයි ඒගොල්ලන් මාවත් ටවුන් එක ගෙනියන්න තමයි බැලුවේ ඒ උනාට මම කිව්වා මම කැමති නෑ කවදාවත් මම මං හිතන්නේ පොඩි කාලේ ටවුන් යන්නේ නෑ කෝවිල් පන්සල් කාගරි වෙඩින් එහෙම යන්නේ නෑ මිනිස්සු ඉනා වෙනවා කියලා ඊට පස්සේ අපි ඒ කාලේ ඉගෙන ගත්ත ස්කූලෙත් හැම වෙලාම ඩිස්ප්ලේ වෙලා තිබ්බ අපි ජුත්ත කාල තමයි ඉගෙන ගත්තේ එතකොට 2000 ස්ටඩන්ස් හිටියා එතකොට අපි ස්කූල් ප්‍රින්සිප තමයි ඒක බාර කරගෙන ඩිස්ප්ලේ වෙලා වෙලා අපි ඉගෙන ගත්තේ ඒ කාලේ ඉගෙන ගත්තයි ඇත්තට මේ සදාන්න සුදාන්න ඒ කියලා ඒගොල්ලම් ජාපනයේ ඩිස්ට්‍රික් එක මේ ෆස්ට් රෑන්ක් වෙලා පෙරදේනියා කියලා ෆස්ට් ක්ලාස් එතනත් ෆස්ට් ස්ටඩන් වෙලා දැන් කියස්ලන් යුනිවර්සිටි ලෙක්ස කෙනෙක් ඉන්නවා කේම්බ්‍රිජ් ඉන්නවා ඔස්පර්ට් ඉන්නවා එතකොට අපි ඒක ගොඩා කැමැති කොච්චර ප්‍රශ්න ගියොත් ඒගලන්ගේ ගෝලක ගියා ඒ වගේ තමයි මමත් කොච්චර අපි ක්‍රවුන්ස් තිබ්බ නෑ මොකු තිබ්බ නෑ ඒ වුණටත් මමත් නෙට්බෝලක උඩට ආවගෙන අපි ඒ කාල කොච්චර ප්‍රශ්න ගියොත් අපි ගෝලක ආව කියලා හැපි වෙනවා ඔබ කිව්වා ඔබේ උසට ඔබ කැමති නෑ කියලා නමුත් ඔබට වගේම ශ්‍රී ලංකාවටත් වාසනාව ගෙනත් දුන්නේ ඔබේ උස මම හිතන්නේ ඔබ අද ලෝකයේ ඉන්න ප්‍රසිද්ධම නෙට්බෝල් ක්‍රීඩිකාවක් ඒ වගේම මම හිතන්නේ ලෝකයේ ඉන්න උසම නෙට්බෝල් ක්‍රීඩිකාවත් ඔබ මම දන්න තරමේ එහෙම නේද ඔව් ඔව් ලෝකයේ ඉන්න උසම නෙට්බෝල් ප්ලේයර් ඔබ මම හිතන්නේ අඩි 7ක උස තියෙනවා මම මගේ ආසනය හදාගන්නත් තරමක වෙහසක් ගත්ත ඔබේ ප්‍රමාණයට එක සමානව ඉන්න. ඉතින් 2014 ඉඳන් මේ වෙනකොට වසර 18ක් ආපු ගමන් මගේ ඔබ නෙට්බෝල් ක්‍රීඩාවට අවස්ථාව ලබා ගන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට ඔබ ඇතුළු වුණාට පස්සේ. ඔව් එතනින් පස්සේ ඔබගේ තව විස්තර කියන්න කොහොමද නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළු වුණේ 2004 බවනියා තිබ්බ ඕපන් නෙට්බෝල් ටූර්නමෙන්ට් කියලා එතකොට මම පැටිකලෝ ඩිස්ට්‍රික් තමයි සෙල්ලංගරේ එතකොට අපි පැටිකලෝ යුනිවර්සිටි කෝච් කිටියා පැටිමා ෆ්‍රාන්සිස් කියලා එයා තමයි මගේ උස දෙකලෝ ඔයාව කොහොමත් මේ ටීම් එක ගනි කියලා මාව ගෙන්නවා ඊට පස්සේ මං කැම්පස් එක ඉගෙන ගත්තකොට ඒගොල්ලන් මගේ උස දෙකලෝ මං කියන්නේ ෆස්ට් ටයිම් එන්නේ ශ්‍රී ලංකන්ස් නෙට්බෝල් කෝ ඒ කාලේ ඒ ඉරුපු නැෂනල් කෝච් ෆෝම ප්ලේයර්ස්ලා ඒ කරන්ස් ප්ලේයර්ස්ලා ඔක්කොම හිටියා මාව දැක්කල ඒගලට නිකම් පිසු වගේ මාතක ඇවිල්ලා ෆොටෝස් ගන්නවා එතකොට මම විලේජ් එක කෙනෙක් වැඩිය මූ වෙන්න නැති කෙනෙක් මටත් නිකම් අන්කම්පටබල් වගේ මේ මොකද මේ අනිතක සිංහල දන්න ඒ කාලේ එතකොට මොකද මේගලන් කතා කරනවා කියලා දන්නේ ෆොටෝස් ගන්නකට ලැජ්ජායි ඒ වගේ ඊට පස්සේ කොහොමත් ඒගලන් කිව්වා මේ එන්න කියලා මම ඊට පස්සේ ඒ කාලේ යුනිවර්සිටි
වයිසාන්සලට කතා කරා සර් මේ මාව එන්න කියනවා සර් කිව්වා හරි මම පර්මිෂන් එක දෙන්නම් ඔයා රට මෙනිමින් ගිහලා කරන්න එතකොට මම ඉගෙන ගන්නකොටත් ඒ ටීචර්ස්ලා එන්න ලෙක්චර්ස්ලා ඔක්කොම උදව් කරලා තිබ්බ මගේ ස්ටඩීස් වලින් පෙසල් මම දැන් මෙතන ප්‍රැක්ටිස් ඉවර වෙලා ආයි බැටිකලෝ කියන්නේ දුරයි 10 hours ජර්නි මම ආයි ගිහලා මඩ ඒකලම් තේරුම් නැතුව සබ්ජෙක්ට් ඔක්කොම ඒගලන් කියලා දීලා මාව මෙහෙම ගෙනා. ඔව් ඔබ බැටිකලෝ විශ්වවිද්‍යාලයේ උපාධාරණියක්. ඔව්. ඒ වගේම දැන් ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා ක්‍රීමට අවස්ථාව ලැබුණම ඊට පස්සේ කොළඹ පදිංචියට එනවද? ඔව් ඔව් කොළඹ ඊට පස්සේ මම ගොඩාක් කාම්බරේ අරගෙන තමයි හිටියේ. ඇත්තට මේ මම තෑන්ක්ස් කරන්න ඕනේ මට ජොබ් එක හම්බුනේ සෙලාන් බැංකුවේ ඊට පස්සේ සෙලාන් බැංකුවේ ජොබ් එක හම්බෙච්ච නිසා තමයි මට එහෙම දිකට මේ ඒ සැලරි එක දෙනවනේ එතකොට ඒගොල්ලන් තමයි මගේ ප්‍රැක්ටිස් ඔක්කොට මේ ඩියුටි ලීව් දීලා මාව උදව් කරලා තිබ්බේ ඒ වගේ අවස්ථාවක් ලබා දුන්නා ඉතින් දැන් මුලින්ම ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න පටන් ගත්තාන් පස්සේ මම හිතන්නේ 2009 තමයි ඔබ විදේශ සංචාරයක මුලින්ම යෙදෙන්නේ මම හරිද? නෑ 2005 ඒෂියන් එක ගහුවා මම අලුත් ආපු අලුත් නිසා මට එච්චර සෙල්ලම් කරන්න බැරි වුණා බිකෝස් ලැන්ග්වේජ් ප්‍රොබ්ලම් එක ඔක්කොම නිව් සිස්ටම් ඒ සිස්ටම් එකෙන් පොඩක් ගල් ගියා ඊට පස්සේ 2009 ඒෂියන් මැලේසියා තිබ්බේ ඒක අපි දිනලා තිබ්බ ඒ දිනල මම බෙස් ෂූටර් වුණා 2009 වල ඔබ බෙස් ෂූටර් ඊට පස්සේ ඔබ ආයි 2012 ඔව් වර්ල්ඩ් කප් එක ඔව් වර්ල්ඩ් කප් ගිහලා එතනත් ලෝකමේ බෙස් ෂූටර් වෙලා ලෝකෙම බෙස් ෂූටර් හැටියට ඔබ වුණා ඒ වගේම 2018 දී ආයි දිගට මේ ඒෂියන් ගැව්වා 2012 එක මම කැප්ටන් කරේ අපි ලංකාව තිබ්බේ අපි ඔක්කොම රනර් අප් වෙලා තිබ්බා ආයි 2018 ආපෝ අපි දිනලා තිබ්බ ඔය එතකොට දැන් ඔබ බෙස් ෂූටර් උනේ මුලින්ම ලෝකේ බෙස් 2011 වල මම ඔබට මතකද ඔබ ගෝල් කීයක් ලබා ගත්තද කියලා මම හිතන්නේ 348ක් ලබාගෙන තිබුණා ඒ ඔබට මම වාර්තාවල දැක්කා ජමයිකාන ක්‍රීඩිකාව තමයි ඒක 2019 ලිවර්පූල් ලිවර්පූල් ඒක ලිවර්පූල් 2019 ඒක 2019 වල ඔබ වර්ල්ඩ් ෂූටර් වුණා 2012 එක මේ ෂූටර් වුණා දැනට ඔබ ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ netball කණ්ඩායම ක්‍රීඩා කරනවා ෆල්කන් එකයි ජීලෝන් netball football කියලා සෙන් ලෝරන්ස් එකත් සෙල්ලම් කරනවා එතකොට 2019 ලෝක කුසලානයේට ඔබ සහභාගී වෙනවා අවසන් වරක එහෙදී ඔබ ලබගත් ජයග්‍රහණ මොනවද ලියෝපූල් එංගලන්තේ ලියෝපූල් අපිට 14 අපි බර්ල් නම්බර් 14 වෙලා තියන්නේ දැන් ඇත්තට මේ අපි අනිත් රටවලින් බලන්නකොට අපිට තියෙන ෆැසිලිටීස් එකයි ඒගලන්ගේ ෆැසිලිටීස් එකයි සම්පූර්ණ වෙනස් මං කියන්නේ මේ ඒ වගේ ෆැසිලිටීස් අපිට තියෙනවා නම් අපිට අනිවාර්යෙන් උඩට යන්න කියන අපිත් කරන්න ඕනේ ප්‍රොෆෙෂනල් netball විදියට ප්ලේයර්ස්ලාව හදලා ඒක හරි විදියට දැන් අපිට තාම අපිට netball ඉන්ඩෝ නැහැ netball එකට කියලා මොකුත් නැහැ අපිත් කරන්නේ වෙන ස්කූල් වලින් හරි වෙන ස්ටේඩියම් හරි බුක් කරලා තමයි අපි ප්‍රැක්ටිස් කරන්නේ තියන්න වෙලාවට කරන් මං කියන්නේ අපිට netball එකට කියලා වෙනම ඔක්කොම ෆැසිලිටීස් තියෙනවා නම් අපිට ක්‍රිකට් වගේ උඩට යන්න පුළුවන් කියලා. ඔව් දැනට මම හිතන්නේ ක්‍රිකට් වලට පස්සේ ලෝකෙට ජයග්‍රහණ ලබා දීලා තියෙන එකම netball කණ්ඩායම තමයි ලෝකෙම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා දීලා තියෙන. දැන්ටත් ශ්‍රී ලංකාව ආසියානු සුහෘතාවේ දිනලා තියෙනවා. දිනලා තියෙනවා. අපි තමයි කනන් චැම්පියන්ස් කියලා තියෙනවා. චැම්පියන්ස්ලා. ලෝකේ ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක් netball ක්‍රීඩාව. නමුත් ශ්‍රී ලංකාවේදී netball ක්‍රීඩාවට අනුග්‍රහයකින් ලබා ගන්න අපහසු වෙලා තිනවා. මම දන්නේ මොන හේතුවක්ද කියලා. නමුත් මේ වගේ රටවල් වල
නෙට්බෝල් ක්‍රීඩාවට විශාල අනුග්‍රහයකින් ඉන්නවා. ඉතින් නෙට්බෝල් ක්‍රීඩාව ඔබ වගේ අනිකුත් ක්‍රීඩකවත් විශාල දුෂ්කරතා මැද මේ තත්ත්වයට ඇවිල්ලා තිනවා. ඉතින් අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන ගාම අනුග්‍රහයෙන් ඉල්ලා සිටිනවා. ක්‍රිකට් වගේ ඉතාමත් සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ලබා දුන් නෙට්බෝල් කණ්ඩායමට ඔබට හැකිනම් අනුග්‍රහ දක්වන්න කියලා මම ඔබ බලා සිටින අනුග්‍රහක බවතුන්ට ඒ සඳහා යම් දෙයක් කරන්න පුළුවන් නම් කරන්න කියන එකත් මේ සමගම ඉල්ලනවා. ඔව් ඒක මං සර් ඇත්තටම කියන්න කැමති. අපි ප්ලේයර්ස්ලා ඔක්කොම ඉන්නේ අවුට් ස්ටේෂන්ලා. ජාපනයේ මම ඇවිල්ලා ඇත්තටම මම දන්නවා අපි ජාපනයේ ඇවිල්ලා බෝඩින් වලින් ඉඳලා කෑම ගන්න එළිය කෑම කඩේ කොච්චර අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යන්නේ ඒ වගේ තමයි කැම ප්ලේයර්ස් මේ. කලම්බ ප්ලේයර්ස්ලා නම් උතන සෙල්ලම් කරන්නේ ඒ ඔක්කොම ඉන්නේ අවුට් ස්ටේෂන් ප්ලේයර්ස්ලා. ඒගොල්ලන් කොච්චර මං කියන්නේ අපි ප්ලේයර්ස්ලාට තෑන්ක්ස් කරන්න ඕනේ ප්ලේයර්ස්ලා ඔක්කොම ඇත්තටම රට මෙනිවින් තමයි සෙල්ලම් කරන්නේ. ඒගලන් රට මෙනිවින් සෙල්ලම් කරන්න ප්ලේයර්ස්ලා තමයි එතන. ඔක්කොම ඇත්තටම මාන්සි වෙලා හරි ප්‍රැක්ටිස් කරලා හොඳ මේකින් ඉන්නේ ළමයි ඔක්කොම. ඔව් දැනට ශ්‍රී ලංකාව දැන් ඉදිරියේදී පැවැත්වෙනවා නේද ආසියානු කුසලානය? ඔව් නෙස් මන්ත් සිංගප්පූරේ තියෙනවා. සිංගප්පූරේදී මොන වගේ සූදානමක් වෙලාද තියෙන්නේ? ඒක සර් අපි දැන් රට තියෙන ප්‍රශ්නත් එක්ක කරගෙන යනවා. කොච්චර ප්‍රශ්න වුණොත් ළමයි ඔක්කොම එක ගෝලක ඉන්නේ දිනන් ඩෝන්න කියලා තමයි ඒක ගෝලක කොච්චර අපි රට දැන් දන්නවනේ කුඩා ප්‍රශ්න තිබ්බා අපි රටට එකනමිස් ලෙවල් වලින් ඕ ට්‍රාන්ස්පෝර්ට් වලින් පෙට්‍රෝල් නැතුව කොච්චර වුණත් ළමයි ඔක්කොම ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. මං හිතන්නේ ඒ මාන්සිය අපිට ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. තර්ජනී මට සර් කියන්න එපා මම අශෝක. ජනප්‍රිය ක්‍රීඩා තරුව හැටියට ඔබ 2019 ශ්‍රී ලංකා ජනප්‍රියම ක්‍රීඩා තරුව හැටියට සම්මාන ලබනවා. මතකද ඔබට? ඉතින් මෙවැනි සම්මාන රටටත් ඔබටත් පෞද්ගලිකව ලැබෙන ලබාගෙන තිබෙන ඔබට ශ්‍රී ලංකාවේ අනුග්‍රහය නොදක්වන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. දැන් ඔබ කිව්වා දැන් සැප්තැම්බර් මාසේ ආසියානු කුසලානය පැවැත්වුණා කියලා. ඔබ දැන් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ පැල්කන් ක්‍රීඩා සමාජයේ ප්‍රැක්ටිස් කරනවා. අනිතක මම පර්සනල් ක්‍රීඩකයෝ ඔක්කොම එකතු වෙලා පුහුණු කරන්න අවස්ථාවක් ලැබෙනවද ආසියානු කුසලානය පෙර? සිංගප්පූර් ගිහිල්ලා තමයි අපි මමත් එතන ජොයින් වෙන්නේ. මාත් එක්ක කලින් ප්ලේ කරපු ප්ලේයර්ස්ලා තමයි මේ පාරත් ගහන්නේ. 2018 ප්ලේ කරපු ප්ලේයර්ස්මයි ගහන්නේ. මං හිතන්නේ ඒගොල්ලන් දැක්ස ළමයි හොඳයි කියලා මම හිතනවා. මමත් මේත් ගොඩක් ප්‍රැක්ටිස් කරන්නේ ෆැල්කන් ජී ලෝන් ප්‍රැක්ටිස් කරන්නේ. අනිත් එක මඩ මයිස්පායි ඔස්ට්‍රේලියන් නැෂනල් ලීග් එක දැන් නෙස්වීක් තියෙනවා ඒගොල්ලන්ගේ ටූර්නමෙන්ට් එක. එතනත් මං ප්‍රැක්ටිස් යනවා. මං ගොඩක් මෙතන පර්සනල් ඉන්ඩිවිජුවල් ට්‍රේනිං කරනවා. දැන් මේ තියෙනවා හොට් පැලාටි කියලා ගොඩක් ෆිට්නස් එකයි අනිතක මෝකෝ කියලා ජිම් ඒම මමත් මේත් හැමදාම රෑට 2 hours 3 hours ෆිට්නස් කරන්න ඉතින් මමත් මාන්සි වෙනවා. ඉතින් ඒ වගේම ඔබට ඔස්ට්‍රේලියාවදීත් සම්මානයක් ලැබෙනවා නේද? 2017 මම ආපු මුලින්ම ඒක අම්බුණා. මේ ටුවරකත් මේ පාරත් අම්බයිද නැත්ත දන්න නෙස්වීක් තමයි ෆස් ෆයිනල් තියන්නේ ජීලෝ ෆස් ෆයිනල් පුළුවන් සෙකන්ඩ් තර්ඩ් මං හිතන්නේ මම මගේ රටට ගහන්න යන්නේ. දැන් අපි මුලින් කිව්වාගේ ඔබ රටටත් ඔබටත් විශාල ගෞරවයක් ලබා දීලා තියෙනවා නෙට්බෝල් ක්‍රීඩාවේ. මම හිතන්නේ ලෝකේ ඔබ දැන් හොඳින් අඳුරන විශාල රටවල් ප්‍රමාණයක ඔබ ක්‍රීඩා කරලා තියෙනවා. මොකද්ද ඔබ හිතන්නේ ශ්‍රී ලංකාවට මොන වගේ අභියෝගයක්ද මේ වගේ මේ අවස්ථාවේ මේ
ලබන මාසයේ ඔබතුම පැවැත්වෙන ආසියානු කුසලානයේදී තියෙන්නේ මොන වගේ රටවල වලින් මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ? කැමරටම අපිට අභියෝග තමයි කවුරුත් පෙරදෙන්න ගන්න හැමෝම ෆයිට් එක දෙන්න තමයි යන්නේ. අනිත් එක මේ ටූර්නමන්ට් එක අනිවාර්යෙන් වර්ල්ඩ් කප් ක්වොලිෆයිඩ් එක. කැමරටම වලන්නේ ඒකලත් වර්ල්ඩ් කප් යන්න තමයි. මේක දිනප්පු 1st second අනිවාර්යෙන් වර්ල්ඩ් කප් යනවා. මේක ලේසි මැච් නමේ. මාර ෆයිට් එක යනවා. ඉතින් සිංගප්පූර් මැලේසියා කොංගොන් ශ්‍රී ලංකා තමයි ගොඩක් ෆයිට් එක තියන්නේ. එතකොට හැමෝම බලන්නේ කොහොමත් ඒකලම් ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ. මමත් ලාස්ට් ඉයර් ක්වොලිෆයිඩ් වෙන්න ඒෂියන් එක තමයි අපි දිනලා තියන්නේ. ඒක හොංගොන් තමයි අපිට සෙමි ෆයිනල් ලම්බුනේ. සෙමි ෆයිනල් වලින් එයා ඔපසිට් කොංගොන් ටීම් ප්ලේ කෙනෙක් විශ් කරනකොට කිමෙ කිව්වා ඕල් ද බෙස්ට් ෆෝ ද වර්ල්ඩ් කප් කියලා. ෆියුචර් වී හැව් ද ප්ලෑන් කියලා. ඒගලන්ගේ ප්ලෑන් එක තියන්නේ වර්ල්ඩ් කප් යන්න. ඒ කියන්නේ ආසියානු කුසලානයේ ජයග්‍රහණය කරපු පළවෙනි සහ දෙවෙනි නේ තමයි තමයි වර්ල්ඩ් කප් ක්වොලිෆයිඩ්. දැන් අපි ලෝක වර්ල්ඩ් කප් එකට අවස්ථා කීපයක්ම ක්‍රීඩා කරලා තියෙනවා නේද? ඔව් ඔව්. 2019. අපි ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ ජයග්‍රහණය කළා ලෝක කුසලානයට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා. දැන් ඔබ ක්‍රීඩා දිවියෙන් පස්සේ ඔබ ශ්‍රී ලංකාවේ netball ක්‍රීඩා වෙනුවෙන් සේවය කරන්න හිතාගෙන ඉන්නවද? මොකක්ද ඔබේ අනාගත? ඇත්තටම සර් මමත් netball-ට ආදරේ නිසා සෝරි මිස්ටර් අශෝක අපි ඉතින් ලංකාව සෝරි සර් ඉතින් අපි ලංකාව කල්චර් එකත් අපි පුරුදු වෙලා තාම ඉන්නේ. එතකොට මම හිතන්නේ අපි ගොඩාක් මම netball 17 years එල්ලම් කරන්න තියෙන නිසා අපි මම කියන්නේ අපි ගොඩාක් කෝච්චස්ලා ප්ලේයර්ස්ලා ඔක්කොම ඩෙවලොප් කරන්න ඕනේ කියලා. ඒ ජං සෙට් එක එන්න ඕනේ කියලා. දැන් මමත් අවුරුදු 17 years ටිකට මේ සෙල්ලම් කරලත් මේ පාරත් මාව එන්න කියන්නේ. ඒකලන් කියන්නේ දැන් රට තියෙන සිටුේෂන් නිසා ඒකලන් අවුට් ස්ටේෂන් අවුට් කන්ට්‍රි ගිහලා නැහැ කියලා ප්‍රැක්ටිස් කරලා නැහැ කියලා. ඒක නිසා ඒකලන් කියන්නේ වර්ල්ඩ් කප් ක්වොලිෆයිඩ් netball නිසා දර්ජිනි ප්ලීස් ඇවිල්ලා ගහලා දෙන්න කියලා කියන්නේ. අපි ප්ලේයර්ස්ලත් ඔක්කොම මේ මතක කතා කරා. ඒකලන් කියන්නේ මේ වෙලාවට ඇවිල්ලා උදව් කරන්න කියලා. ඊට පස්සේ ඔබට ලෝකයේ වටේ ගොඩාක් පළපුරුද්ද ලබාගෙන තිනෝ. ඉතින් ඒ පළපුරුද්ද අපි ශ්‍රී ලංකාවේ netball ක්‍රීඩා වෙනුවෙන් යොදවන්න පුළුවන් නම් ඒක විශාල දෙයක්. ඉතින් මේ අවස්ථාවේ වගේම ඉදිරියටත් ඔබ ශ්‍රී ලංකාවේ netball ක්‍රීඩා වෙනුවෙන් මමත් ගොඩාක් කරන්න සර් කැමති. මමත් මේ ගානේ ෆැල්කන් කියලා වික්ටෝරියා ලීග් එකේ මම දැන් ඉන්නේ ඔස්ට්‍රේලියන් ෆෝමන් ඩයමන්ඩ් ප්ලේ කෙනෙක් අනිතක යා ඔස්ට්‍රේලියන් නැෂනල් කෝච් කෙනෙක්. ඒ එතන මම දන්නව කොච්චර අපි netball එක දූණු කරන්න පුළුවන් කියලා. ඔස්ට්‍රේලියා කියන්නේ වර්ල්ඩ් නම්බර් 1st. ඒගිලන්ගේ ඩෙවලොප්මන්ට් ස්කිල් ඔක්කොම මම කියන්නේ මගේ රටට ඕනේ කියලා. අපි මමත් ගොඩාක් කැමති ප්ලේයර්ස්ලා කෝච්චස්ලා මේ ඔස්ට්‍රේලියා ගෙන්නලා ඒගිලට කෝචිං ඉගෙන ගන්න ප්ලේයර්ස්ලා ඩෙවලොප් කරලා අපි රටට ගිහිලා ගන්න එක හොඳයි කියලා මට හිතනවා. ඒක ඉස්සරහට මම කියන්නේ මෙල්බන් ඉන්න ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකන්ස්ලා ගොඩාක් උදව් කරයි කියලා. අතෝසිම netball ක්‍රීඩාවට දැනට යම් අනුග්‍රහයක් ලැබෙන්නේ රාජ්‍ය අනුග්‍රහය පමණයි. නමුත් අප දන්නවා දැන් ශ්‍රී ලංකාවේ තියෙන අර්බුදකාරී තත්ත්වය උඩ විශාල අනුග්‍රහයක් දක්වන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මම නැවත වරක් මෙවැනි දක්ෂ ක්‍රීඩා කණ්ඩායමකට හා ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ සිටින අනුග්‍රහය ලැබෙන්න කියලා ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්න කැමති. මම ප්‍රාර්ථනා කරන අනුග්‍රහය ලැබෙන්න කියලා අනුග්‍රහක් බවතුන්ගෙන් මේ ක්‍රීඩාවට. ඒ වගේම තර්ජනී ඔබේ සීසීසි ජයග්‍රහණ ගැන කතා කරන්න කිව්වොත් මහා විශාල සංඛ්‍යාවක් තියෙනවා. මම මේ වාර්තා ගැන බැලුවමත් ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සිංගප්පූරේ පවත්වන ආසියානු කුසලානයේ ඔබට ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා. ඒ වගේම තර්ජනී ඔබේ සියලුම අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා විශ්වවාහිනී නාලිකාවෙනින් ඔබට සුබ පතනවා. මමත් කැමති සර් මමත් ලංකාව ඉදලා ඇවිල්ලා
මෙල්බන් ඉන්නකොටත් අපි ලංකාව කියන්නේ වෙනම කල්චර්ස් එක. ඒ ඉන්නකොට මම්බගේ එක්කෙනෙක් ඕගලන් අදුරගෙන ඕගලන්ගේ මීඩියා වලින් ඉන්ටර්විව් දීලා අපිට සපෝට් එක දීලා එතකොට මමත් ලංකාවේ ඉන්නවා වගේ තමයි මෙතන ආව ලංකාව කට්ටිය දැනගත්තකම නිකන් ලංකාවේ ඉන්නවා වගේ මටත් ඒක ඇත්තට මේ කැපි ෆස්ට් ඉතන මමත් ඉන්නේ ඕස්ට්‍රේලියන්ස් නිසා අපි කල්චර්ස් එක දැක්කකම කැමති අනිත් එක මම මෙතන netball හැරියරක මෙතන එනකම් උදව් කරපු ලංකාවේ ඉන්න හැමෝටම මම ස්තුති කරනවා Especially mama team kena kota godak mada udaw team ek president vela hitiye Rixinani ekara madam eyatath man thanks karanawa anithaka api selan team ek coach kara itupasse mawa komath aduragena me wage melawata udaw karama miss tilaka eya thamai 2009 api asian dinana kota coach hitiye itupasse 2019 ith coach hitiye එයාටත් එයා මගේ පර්සනල් එයා මාව පර්සනලි ඉන්ඩිවිජුවල් ට්‍රේනින් කරලා මම මගේ netball-ට දුණු වෙලා උදව් කරපිට එයාටත් තෑන්ක්ස් කරනවා දැන් කරන්ට් ඉන්න netball ප්‍රෙසිඩන්ට් ලක්ෂ්මි වික්ටෝරියාටත් තෑන්ක්ස් කරනවා මැඩම් ලක්ෂ්මි වික්ටෝරියාටත් මම මේ පාර තෑන්ක්ස් කරනවා අනිතක කෝච් දැන් ඉන්නේ හයසින් විද්‍යාසිංහ මිස් අනිතක ප්ලේයර්ස්ලා මාතක මංගිතනේ 17 ඉනියස් එල්ලම් කරපු නිසා මාතක ගොඩාක් ක්‍රීඩියත් ඉන්නවා ඉතින් ස්පෙෂල් කියලා නෑ ඉතින් දැන් ඉන්න ඔක්කොම නංගිලා වගේ ඒ වුණාට ඒකලම් කොහොමත් මාව අක්කා විදියටමයි බලා ගන්නවා ඒකයි මම තාම ඒකලත් එක්ක ෆිට වෙලා ගන්න අනිත් එක මම විතරයි ටැමිල් කෙනෙක් උතන ටැමිල් හිටියන්ට මම කවදාවත් ටැමිල් කියලා දුක් වෙලා නෑ ඒකලම් මාතක කොච්චර ජුත්ත තිබ්බුත් කොච්චර ප්‍රශ්න තිබ්බුත් ඒගොල්ලෝ මතක හොඳින් හිටියා අපි ඔක්කොම එකට හිටිය නිසා තමයි මෙච්චර කාලෙම මඩ ශ්‍රී ලංකා ටීම් එක ගන්නත් පුළුවන් වුනේ අපිට දිනන්නත් පුළුවන් වුනේ ඉස්සරහටත් මං රට මෙනවින් netball එකට ඕන එක මං කරන්න ලෑස්ති බේම ස්තුතිය තර්ජනී අපේ මැදිරියට පැමිණ අපේ ක්‍රීඩා රෝලින් වෙනුවෙන් මෙම වැඩසටහන සහභාගී වුණා Thank you. Vishvavahini